ිහැතුරන්න්නේ මේ තවත් ප්‍රශ්නයක් කමෙනවා මේ සෝතාපන්න වීම පිළිබඳව මේ සෝතාපන්න සඳහා පංච උපාදානස්කන්දේ අනිත්‍ය දකීමට අවශ්‍ය වන්නේ පරිපූර්ණ සමාධයක් නොව පරිපූර්ණ ශීලයක් බවා සාඇත. ඒ සත්‍යයක්ද ක කියල්හන අනයවත තාවක් ප්‍රශ්න මත කරන්නඟ පැහැතුන්නේ සෝතාපන්න වීම සඳහා පංච උපාදානස්කන්දේ අනිත්‍ය දැකීමට අවශ්‍ය වන්නේ පරිපූර්ණ සමාධයක් නොව පරිපූර්ණ සීලයක් බවා සාහිත. ඒ සත්දහ සැබවින්ම පංජු පාධනස්කන්ධේ කියන පිපබඳවත් යම් කිසි වැටහීමක් ඇතික කරගන්නට ඕන. කැන රූප උපාදාානස්කන්දය වේදනා සංඥා සංකාර වි්ඥා වි්ඥාන මෙන්න මේ ස්කන්ධ පහ උපාධාන වසිෙන් දැඩිව අල්ලාගෙන ඉන්න ගත්තියට අ පාධානස්කන්ද කර කියන්නේ ඒ ස්කන්ද ැන ගොඩව. මත රූප සබ්ද ගන්ධ රසස් පර්ශාදී පිළිබඳව සමයි මේ අරමුණ වලින් අපි ගන්නන්නේ. එ ඒ ගනුලබන යම් රූපාරමුණක් රූප නිවිත්ක් එකැන හයටට පේන රූප කලාපයක්. ඒම නැත්තං විදින ස්වභාාවයෙන් යුක්ත දැනල ස්ොභාවයෙන් යුතු යම් ධර්මතාවයක් සංඥාවක් චේතනාව අද මෙන්නම කරුණු අපි සියල්ලම ගන්න අනිල්වාාතය හිතට. සියලුම අරමුණු උපාධාන කරන්නේ හිතෙන් පැදිදයි එදකට ඒ පැහැදිලියූ නයාය එම නැත්තන් ඒ දැනුවත් කිරීමම් බුදුරජණන් වහන්ස පෙන්න්නේ ඒ අරම අර අර අපිහිතිං උපාධාන කරනකොට ඒ උපාධානය තුළ ඇත්වෙන බලවත් ලෝභසිත. දැඩි ලෝභය බලවත් ලෝභ හිතක් ඇතිවෙන්නේ බදලාල්ලගන්න අරමුණ පිරිබඳව. එතකොට ඒ අරමුණ නැතිකිරීම සඳහා ප්‍රහාණය කිරීම සඳහා අනිත්‍ය දුක අනහත්ම කියන සංඥාව හිතේ වැඩ කරන්නට ඕනෙ. එ මේ රූපය මේ විදින ස්වභාවය මේ සඥඥාව මේ චීතනාව අද මේ අරමුණු අනිත්‍යයි ඒ මේවා වෙනස්වී අනදේවල් මෙ වෙනස්වෙනෝ. ස්තීර නෑ අරමුණු නිසා දැවෙන තැවෙන ස්වභාවී යුක්ත ඉදුකයි. කියන සංඥාව ප්‍රගුණවන්නේ භාවිතා කරන හිතක් තුළ අනිත්‍ය සංඥාව. ත්මාව දුක්ක සඥාව. එන ඒ ඇතිවන චිත්ත සමාධහමනතැන් හිතේ පිරිසිදුු එකඟකම විදරසනා මට්ටමට දවුණු වන්නට ඕන් සමඳ සමාධයනවේ සමතයානික සමාධියය උපරිම මට්ටමට දියුණු කර චතුර්ත අධ්‍යානයට පත්වුණනානං අන්න ඉතනීදගන ඒත් අපි වඩන්නට ඕනි විදරසන පැත්තයි. සිිලක්ෂණය එන අනිවාරෙන්ම සීලේ නෙවී මෙතැනි වලවත් වෙන්න සමාදී හැනක විදරස්නා මට්ටමට දියුණුවෙන්නට ඕ නැබැයි සීලේ පතිට්ටාය නරු සපнюු චිත්තං ප්ඥංච භාවයක්. සීලයකිෙනික පදහනය මුලින් සිල්වත් නොයි අනිල්වාත්්‍යයාම සමාධී වඩන්න බෑ. ඒවයි. එනිසා කයවචන දෙකේ සංවරය සීලේ. දු සීලගෙනකුට පුොළුවන්ද සමාධියයක් ඇතිකරගන්න. භාවනාවක් කරන්න. බනක් අත්තහන්න වේනි ැ. පිනිසා අනිවාර්යම සීලයේ මුල සීලේ පොළොව කියල ගනිමු. අපි හිටගන්න පොළොවේ එ පොළොෝ නැත්තන් අපට ටගන්න. හ එන සීලේ පොලව මේ නිර්වාණ ගමනෙදී. එසීලේ නැමැති පොළොවේ සමාධියය නැමැති සිටගැනී මැතිකරගන්නට ඕනෙ. එනං සමාධිය උදව් වෙන්නේ. සීලය උදවෙනවා සමාධීයට සමාදී උදවෙනෝ ප්‍රඥාවට එ ඒනං අනිවාරයමි විදර්සනාව අවබෝධ කරනවා කර කන ප්‍රඥා හිතක් එකැන්නේ මාර්ගඵල හිතක් ඇතිකරගන්නට ඒනම් පැහැදිලිවම සීලියය මුලින් ඇතිරගන්න ටඕෝනි සසාමාදිය වැඩෙන්න්න ටෝනි. ඒළඟට මෙන්න මේ කියන රූපාදී නමිති රූපාදී අරමුණු එකනට එකනකට අපි තිලක්ෂණයට යොමු කරලා නිදරසනා මනසිකාරී හිතතුල ඇති කරගත්තාම ඒතුලින් අපට පෙර පූරකත මහාපෝ‍ය සක්තියත් මුල්ලුවීම සාත්‍රී හිේතුක පරිිසාඳිලාබියෙක් නම් ඒ ජීවිතයේදීම මාර්ග පල ධර්මයයක් ශක්ෂාත් කරගන්නට සෝතාපන්න සකදාගාම යනාගාමි. අරිත් පල හ දක්වා හිරෙදියුණ කරගන්නට පුොළො එෙන්න්ස සීලේ අවශ්‍යයි සීලියනැතුව මොනම සමාධියක්ක තෙදකරගන්නට පුළුවන්කමක් නේ සමාධයක්ක් ඇතිවනත් වහ පිරිහිලා යනවා.